රජය විසින් ගොවින්ගේ එළවළු මිලදීගෙන නිවෙස් වෙතට ගෙන යාම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවින්ගේ එළවළු සිවිල් ආරක්ෂක බලකාය විසින් ගොවිබිම් වෙතටම ගොස් මිලදී ගැනීම අද දිනේත් සිදු කළා. ගොඩක් සන්තෝසයි. ඇත්තටම මේ සියල්ලම නැති වෙන්න තිබුණා. ඉතින් මේ තත්ත්වයේ තවදවස් දෙක තුනක් තිබ්බනම් මේ කොටුව සමහරට නැති වෙන්නම තත්ත්වයට වැටෙන්න තිබුණා. මේ අවස්ථාවේදී මේ ඇවිල්ලා අනිද්දාට ගන්නම් කිය අපි අපිට ඇත්තටම හිතට සහනයක් ඇසුනිද කනට දුග්ගී ගිනිගත් ලොවක අවුරුදු කුමට වෛරස් ඇවිදින රටක. මේ අතර අනුරාධපුර තලාව ප්‍රදේශයේ ගොවින්ගේ එළවලු මිලදී ගැනීමද තලාව ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් අද සිදු කෙරුණා. ඉතින් දැනට රජ රටේ එළවලු හා නුවර එළියේ එළවලු වෙළඳ මහතුන් ගාව තියෙනවා. මෙතනින් අලවි කරලා අපේ ජංගම රථ දාලා තියෙනවා කොට්ටාස මට්ටමින්. ඒ රථත් ගෙනල්ලා අලවි කිරීම සිදු කරනවා. සූර්යලෝ ප්‍රදේශයේ කෙසෙල් වගා කරන ගොවීන්ට තමාස්වෙන් අලවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. ලොරියෙන්නේ නැහැ, බඩු ගෙනියන්න වෙළඳ වෙළඳ ආව කොටු වලට දැන් ඒකත් නැහැ. පගාවල් රැක නඩත්තු කරගන්න විදියක් නැහැ, දරු පවුල් නඩත්තු කරගන්න විදියක් නැහැ. එළවලු ගොවියන්ගේ ඒක රජයේ මැදිහත් වෙලා ගන්න කටයුතු කරා. ඒ වගේම පළතුරු ගොවියන්ගේ නිෂ්පාදනයේ ගන්න දැන් වැඩපිළිවෙලක් හදලා තියෙනවා. හෙට දිනේ බලාපොරොත්තු වෙනවා අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටි ප්‍රදේශයේත්, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ කෙසෙල් ගොවියන්ගේ කෙසෙල් ටික රජයේ මගින් ගන්න. පිළියන්දල දල්තර ශ්‍රී සුමනාරාම මහාවිහාරයේ විසින් එම ප්‍රදේශයේ අසරණ පවුල් දහසක් සඳහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඊයේ සිදු කෙරුණා. මෙතර මනුස අධ්‍යරණෝසේ සම්බන්ධ වෙමින් ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමයේ විසින් හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ආරක්ෂිත ඇඳුම් කටල දොගයක් ප්‍රදානය කිරීම සිදු කළා. පදම වරුනේ.